අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් වැළඳී මිය ගිය හිටපු කතානායක විජේමු ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙයි ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ බ්‍රිතාන්‍යයේ නව වෛරස් ආසාදිතින් 4ක් ශ්‍රී ලංකාවෙන් 3ක් සමාජයෙන් ඉදිරියේදී තවත් ප්‍රභේද වාර්තා වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වෛරස් ප්‍රභේදය 30ක් 40ක් අතර වේගයකින් පැතිර යා හැකි මහාචාර්ය නිලීකා මලවිගේ කියයි අද සිට කොවිඩ් එන්නත මහජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස් අවධානම් ප්‍රදේශවල පුද්ගලින්ට අද සිට කොවිඩ් එන්නත යුද හමුදාපති කියයි කොවිඩ් මර්ධන එන්නත ලබාගත් මෙරට කාන්තාවකට කොවිඩ් වැළඳෙයි ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලන කටයුතු සිදු කිරීමේ උත්සාහයක ಭಾರತೀಯ ජනතා පක්ෂයේ උත්සාහයට ඉන්දිය කොංග්‍රසයේ දැඩි විරෝධය මෙවැනි ක්‍රියාවන්ට ලොව සියලු රටවල් එක්ව විරෝධය පළ කළ යුතුයි මහාචාර්ය ප්‍රතිමා මහනාම හේවා කියයි 2021 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් නින්දගම් ඉඩම් කොල්ලයක් ගැන සජිත්ගෙන් හෙලිදරව්වක් ඇතුලේ ගිනි පිටට දෙන්න එපා ජීඑල් ගෙන් උපදේශක් ඔබ සියත ප්‍රවෘත්ති සමගින් එක්ව සිටින්නේ ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින් ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු අසල්වැසි රටවල දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය දැඩි විරෝධය පළ කරනවා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමසීමකදී නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ දේශපාලන පක්ෂයකට මෙරට තුල සිය දේශපාලන කටයුතු සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි පසුගිය කෙටි කාලය තුල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ සිදුවීම් රැසක් වාර්තා වෙමින් පැවතුණා ඒ අතර විශේෂිත උනේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමටගත් උත්සාහයත් සමග ඇති වූ ගැටලුකාරී තත්ත්වයයි එමෙන්ම ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ මීට මාස කිහිපයකට පෙර සිදු කළ සංචාරයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ අදහස් පළ කිරීමත් රට තුල යම් ව්‍යාකූලත්වයක් ඇති කරනු ලැබුවා මේ අතරතුර විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලින් චෝදනා එල්ල වුණේ ඉන්දියා උතු සේවාවන් රසක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බවටයි ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් ඉන්දියාව බලපෑම් එල්ල කරන බවටත් කොවිඩ් මර්ධන එන්නත ඊට පලිහක් ලෙස යොදා ගන්නා බවටත් විවිධ චෝදනාවන් එල්ල වෙමින් පැවතුණා කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම ප්‍රමාද කිරීම සහ එහි ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයන් ලබා නොදීමටද ඉන්දියාව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රියාකාරකම් සඳහා ඔවුන් අතපෙවීමට සූදානම් වන බවටද චෝදනා එල්ල වෙමින් පවතිනවා බෙවන් විවිධ ගැටලු චෝදනා අදහස් සහ මතවාද රැසක් ගොඩනැගෙමින් පවතින පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලයේ ඇතුළු අසල්වැසි රටවල දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා නියෝජනය කරන ಭಾರತೀಯ ජනතා පක්ෂය සැලසුම් කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා මේ පිළිබඳ ඌ සාකච්ඡා මේ වන විටත් ಭಾರತೀಯ ජනතා පක්ෂ අභ්‍යන්තරය තුල සිදු වී ඇති බවයි ඉන්දියා මාධ්‍ය පෙන්වා දෙන්නේ BJP පක්ෂයේ හිටපු සභාපති ඉන්දියා ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් ප්‍රකාශ කර ඇත්තේ ಭಾರತයේ විශාලතම පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය ලොව විශාලතම පක්ෂය බවට පත් කිරීම තම බලාපොරොත්තුව වන බවයි මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා පැවතියද ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් පළ කර තිබුණේ ත්‍රිපුර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිබ්ලබ් ඩෙබ් විසින් එදි ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ ಭಾರತೀಯ ජනතා පක්ෂය අමිත් ෂාගේ නායකත්වය යටතේ ලෝපුරා ප්‍රචලිත කරමින් පක්ෂයේ සලකුණ වූ නෙළුම ඉදිරියේදී ලෝපුරා පෙපෙනු ඇති බවයි මේ අතර පසුගියදා චෙන්නයි නුවර පැවති ජන හමුවකට එක්වමින් ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළා Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity.
මේ අතර ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින් ගන්නා මෙම උත්සාහයට ඉන්දිය කොංග්‍රසය සහ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නේපාලය තුල ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා පාලන බලය අල්ලා ගැනීම ಭಾರತೀಯ ජනතා පක්ෂයේ අරමුණ වී ඇති බවටයි ඉන්දිය කොංග්‍රසය චෝදනා කරන්නේ. ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්ත මහඅමති බිප්ලබ් ඩෙබ් විසින් කරන ලද මෙම හෙළිදරව් ගැන වහම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එම පක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙනවා. भारतीय जनता पक्षे मेम उत्साह स्वाधीन राज्य अंट एरहिव कर्णलद बरपतल प्रजातंत्र विरोधी प्रकाश अक्से सलक कडिनं पियवर गनीमट सूदानंबवै इंडिया कांग्रेसे सह कम्युनिस्ट पक्षे वेडिदुरटत् पवसन्ने भारतीय जनता पक्षे श्रीलंकाव तुल सह नेपाले तुल देशपालन कटितु आरंभ करीमट गत् मेम उत्साह पिलिबंदव भारतीय जनता पक्षे ज्येष्ठ नायकयेकु वन आचार्य सुब्रमण्यम स्वामी महताद मीट पै किहिपेकट पेर प्रतिचार दक्वा तिबेनवा इंडिया माध्य वार्ता करन्ने बिप्लब डेब्गे मेम प्रकाशय इता मतभेदात्मक प्रकाशयक् बवट सुब्रमण्यम स्वामी महता प्रकाश कल बवयि मेम पोत गैन तमन तथिगत बवत् बिप्लब डेब महामतिवरया विहिलुवक् करादे यन्न पिलिबंदव सह उपहासयक् सिदुकलादे यन्न पिलिबंदव तमन्ट सिदन बवत् मेहिदी सुब्रमण्यम स्वामी महता प्रकाश कर एति बवयि इंडिया माध्य वेडिदुरटत् वार्ता कर तिबेन्ने केसेवेतत कलापीय असल्वेसी रटक वशेन इंडियावट श्रीलंका वेत देशपालनिक वशेन बलपैम एल्लकल हैकिद भारतीय जनता पक्षे श्रीलंका वतुल देशपालने सिदु किरीम कलापीय देशपालनेट सह श्रीलंका वे अभ्यांतर कटियतु वल्ट केसे बलपाविद मे संबंधेन नीति विशारदिकुमेन्म मानुहिमिकम कमिसमे हिटुपु कमिसारिसवरयकुवन महाचार्य नीतिज्ञ प्रतिभा महानाम हेवा महता अद हस पलकला देशपालन पक्षको इंडिया देशपालन अनुबद्ध शाखा लंका किसी मन लिया ලංකාවේ දේශපාලනය කරනවා නම් ලංකාවේ මැතිවරණ වලට තරඟ කරන්න ඕන එතනදී මූලික දෙයක් තමයි ඒ පක්ෂය ලියාපදිංචි කරලා තරඟ කරන්න නම් අවුරුදු 7ක් අවම වශයෙන් මේ දේශපාලනය කරලා තියෙන්න ඕනේ ඒ රට තුල ඒ නිසා මේක හුදු ප්‍රකාශයක් පමණයි හැබැයි මේ ප්‍රකාශය තුල වක්‍රව නව යටත්විජිත වාදයක් අපිට පේනවා ඒ වගේම ලංකාව සහ නේපාලය කියලා ඒගොල්ලෝ හිතනවා ඇති මේවයි දුර්වල ආණ්ඩු තියෙනවා ඒ නිසා හරි ලේසි ඒකට මේ දෙක කරා ඒක සම්පූර්ණ වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහර. ඒ වගේම රටක ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම දේශපාලන අයිතිය 1960 සිවිල්ලා දේශපාලන අයිතිවාදී සම්මුතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. ඒ විදිහට කරන්න ගියොත් මේ හැම ප්‍රකාශයක්ම වෙන්නේ ජිනීවා ආශ්‍රයෙන්. ඒ විතර නෙමෙයි මෑත කාලේ යම් යම් සිදුවීම් තුල ඉන්දියාව හා ලංකාව අතර ඇතුළේ නොගැලපීම් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ තුලින් කරන්න හදන්නේ රටක අභ්‍යන්තර කටයුතු වලට අත දෙමීම සහ රටේ තියෙන ඒ අභ්‍යන්තර දේශපාලනයට බැඳියත් වෙලා අවුල් වියවුල් සාගත තත්ත්වයක් ඇති කරනවා. ඒක අනිත් ව්‍යවස්ථාව තුල එයට කිසිසේත්ම ඉලස කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා පෙළඹවීමක් රන්න තමයි මේනි ප්‍රකාශ කරන්නේ මේ ප්‍රකාශ පැහැදිලිම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලන අයිතීන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළා. එම සැලසුමක් තියෙනවා නම් ඒ සැලසුම් පරාජය කරන්න පියවර ගත යුතුයි සියලුම රටවල් එකතු වෙලා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී ජීවිතක්ෂයට පත් වූ මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වන විජය වූ ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. COVID-19 වෛරසය ආසාදනයේ වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු කතානායකවරයෙකු මෙන්ම මෙරට විශිෂ්ට ගණයේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ විජේ මුලකබණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේදී අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 79 වන විහේ පසු වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි.
නවසිය හතලිස් එක වසරේ අගෝස්තු මස පස්වනදා හපුතලේදී උපත ලැබූ විජමු ලොකු බණ්ඩාර මහතා බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යෙක් පෙරතිනිය විශ්වවිද්‍යාලයෙන් හා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු හැදෑරූ ඒ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකු වූයේ සිය දේශපාලන දිවියට නවකමන් මගක් සටහන් කරගනිමින් 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා රජයේ දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ කටයුතු කළා 1989 වසරේ සංස්කෘතික කටයුතු අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද සේවය කළ ඒ මහතා 1994 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත්වීමෙන් පසු 2001 වසර දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි කටයුතු කළේ. පැය 9ක් පුරා පැවති රහස් ඡන්ද විමසීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස විජමු ලොකුබණ්ඩාර මහතා තේරීපත් වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 22 වනදායි. 2004 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා බවට පත් වූ ඒ මහතා 2010 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා. පසුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ ඇතුළු තනතුරු රැසක් හෙබ වූයේ සිය පරිණත දේශපාලන ගමන් වගේ දැනුම හා අත්දැකීම් රැසක්ද සමගයි. මේ අතර විජමු ලොකුබණ්ඩාර මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එසේම එහි දැක්වෙන්නේ ජනතාවාදී දේශපාලඥයෙකු, සාහිත්‍ය දරෙකු, විචාරකයෙකු සහ ප්‍රාමාණික වියතිකු ලෙස විජමු ලොකුබණ්ඩාර මහතා තැබූ සලකුණු තවත් බොහෝ කාලයක් සමාජයේ කතිකාවන්ට මූල බීජ සපයනු නිසක වන බවයි. බ්‍රිතාන්‍ය තුල පැතිරමින් පවතින නව කොවිඩ් වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු මේවන විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතයින් 3 දෙනෙකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාව තුල පැතිරමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය 40% ප්‍රතිශතයකින් ව්‍යාප්ත වන බවටයි සෞඛ්‍යංශ විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ. COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුල පැතිර යමින් තිබෙන බවට පසුගියදා වාර්තා වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ සිදු කළ පරීක්ෂණ වාර්තා අනුවයි. මේ වන විට ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරසය 30% හා 40% අතර ප්‍රතිශතයකින් පැතිර යන බවටයි අදාළ විද්‍යාඥ කණ්ඩායම විසින් සොයාගෙන ඇත්තේ. මේ පිළිබඳව සොයා බැලීමට අද මාධ්‍යට අවස්ථාව හිමි වූයේ මේ ආකාරයෙන්. මේ යන්ත්‍රයෙන් තමයි අපි කොරෝනා වෛරසයේ ජානානුක්‍රමණය හඳුනා ගැනීම සිදු කරන්නේ. ඒතර මුලින්ම අපි කොරෝනා වෛරසයේ නැෂ්ටික ආම්ල නිස්සාරණය කරලා ඊට පස්සේ මේ යන්ත්‍රයට ඇතුළත් කරලා ඒ දත්ත ලබා ගන්නවා. ඒ දත්ත විශ්ලේෂණය කරලා හොයා ගන්නවා මොන ලීනියේජ් එකටද මේවා අයිති වෙන්නේ. ඒ ඇතුළු සියලුම මේ වෙනස් වීම් සිදු වෙලා තියෙනවා නම් ජානානුක්‍රමණය ඒ දේවල් කියන මියුටේෂන්ස් කියන ඒවාට අපි ඒවත් හඳුනා ගැනීම සිදු කරනවා. ඒ තින් අපි දැකලා තියෙනවා පටන් ගන්නත කාලයට වඩා වෙනස් වීම් දැන් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මියුටේෂන්ස් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනවා. ඔව් දැන් අපි අලුතෙන්ම කරපු සාම්පල වලනොත් අපි කිහිපයක අඳුරගත්ත මේ B1117 කියන ලීනියේජ් එක. එතකොට ඒ ලීනියේජ් එක ඇතරම සාමාන්‍යයෙන් කියනවා 30-40% ප්‍රතිශතයක් කියන්නේ වැඩි ප්‍රතිශතයකින් මේ එක පැතිරීගෙන යනවා කියලා. මේ අතර බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් සිව් දෙනෙකු මේවර විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතයින් 3 දෙනෙකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ. බ්‍රිතාන්‍ය පැතිරීගෙන යන වෛරස් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා ළඟදිම කරපු පරීක්ෂණවලින් අපිට හොයාගන්න ලැබුණා. වැඩි හරියක් ඒවා තියෙන නිරෝධාන මධ්‍යස්ථානවල සමාජීන 3 දෙනෙකුටත් මේ වෛරසය ආසාදිත වෙලා කියලා අපිට හොයාගන්න ලැබුණා ඉතින්. දැන් අර මේක බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයේ කොහොම ගොඩාක් අය බියට පත් වෙනවා මොකද බ්‍රිතාන්‍යයේ තත්ත්වය ගැන හිතලා ඒ වුණාට ඇත්තම ගත්තොත් එහෙම අපි අනිවාර්යයෙන්ම මේක ගැන සැලකිලිමත් විය යුතුයි වැඩිපුර ආරක්ෂාව කටයුතු අනුගමනය කරන්න ඕනේ මොකද මේක අර ඉස්සර තිබිච්ච ප්‍රභේදයට වඩා වැඩියෙන් වේගෙන් පැතිරීගෙන ප්‍රභේදයක් කියලා තමයි දත්ත වලින් පෙන්නුම් කළා තියෙන්නේ ඒ වුණාට දැනට රටවල් 82ක මේ ප්‍රභේදය දකින්න ලැබෙනවා ඒක බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා කියන්නේ ඉස්සෙල්ලම දකින්න ලැබුණේ බ්‍රිතාන්‍යෙහිඳ දැන් දකුණු අප්‍රිකාවේ තියෙන ප්‍රභේද වගේ ප්‍රභේදය
ප්‍රභේදයක් නෙවෙයි මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියන්නේ. බ්‍රිතාන්‍ය දැන් අපිට දකින්න ලැබෙන ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නත, ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවපු ඇස්ට්‍රාසෙනකායිකෙන් නිපදවන එමෙන්නත සහ ෆයිසර් එන්නත දෙකම හොඳට වැඩ කරනවා කියලා හොයාගෙන තියෙනවා. දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය මීට වඩා වෙනස් ප්‍රභේදයක්. ඒ දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය හැදෙන අයට මේ ඔක්ස්ෆර්ඩ් එන්නත සම්හල්ලාට අඩුවෙන් වැඩ කරනවා කියලා සහ එන්නතට ප්‍රතික්‍රියාශීලීතාවය අඩු වෙනවා කියලා දත්ත පෙන්නුම් කළා කියන එක දකුණු අප්‍රිකාවේ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය පමණයි මේ වෙන විට අපිට දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය දකින්න ලැබිලා නැහැ. දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය කියලා අපි එකට නම දැම්මට ඒකත් මුලින්ම අඳුනාගත්තේ දකුණු අප්‍රිකාවේ වුණාට දැන රටවල් 30 ගානක එක දකින්න ලැබෙනවා. RNA කාණ්ඩයට අයිති වෛරසයක්. ඉතින් ඒක මියුටේට් වෙනකොට විශේෂයෙන්ම අලුත් අලුත් ප්‍රභේද ඉස්සරහටත් ඇති වෙයි. කියන්නේ දැනට නැති ඒවා. අපි නෑ අතරම අපි මේක කොළඹ දිස්ත්‍රික්කේ තමයි. මොකද අවිස්සාවේල සහ කොළඹයි අපිට මේක දකින්න ලැබුණේ. අපි අර ඉස්සර වවුනියා තියෙනවා කියලා හිතුවට ඒක නිරෝධාන මධ්‍යස්ථානයක්. ගම්පහත් එක නිරෝධානයේ වෙච්ච කෙනෙක් අර ඇඩ්‍රස් වලින් සමහරවිට අපිට ඒක හොයන්න අමාරුයි. කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි මේක දකින්න ලැබුණේ. ඉතින් තුන් දෙනෙක්ගේ මේක දකිනකොටම අපිට මේක හොයාගන්න පුළුවන් වුණා. මොකද ඇත්තටම අපි අපේ විශ්වවිද්‍යාලයෙන් වෛරස් විශාල ප්‍රමාණයක් මේ ජාන පරීක්ෂණය ලක් කරලා තියෙනවා. ඒකට අර මම කිව්වා වගේ කොවිඩ් තත්ත්වයෙන් ඉස්සරහට දිග දිගට අලුත් ප්‍රභේද ඇතිවීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් එන්නත් කරන ලබා දෙන තුරු අපි පොඩ්ඩක් ඉවසලා අර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න සිද්ධ වෙනවා. කොහරි පිට රටකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒවට ඒක බ්‍රිතාන්‍යෙන් ආවා කියලා කියන්න බෑ. මොකද රටවල් දැන් 82 වෙනි රට ලංකාව කියන්නේ තව රටවල් 81ක මේ වෛරසය තියෙනවා නම් ඉන්දියාවෙත් තියෙනවා නම් ඉතින් එතකොට මොන රටෙන්ද ආවා කියලා කියන්න අමාරුයි. ඉතින් දැන් ඇත්තටම අපේ රටේ තියෙන වෛරස් ප්‍රභේදය අපේ රටටම ආවේනික වෙච්ච වෛරස් ප්‍රභේදය ලංකාවේ තියෙනවා. මේ වෙනකොට අපි ඒක ඕස්ට්‍රේලියාවට සහ සිංගප්පූරුවට දීලා ඉවරයි. එතකොට අපේ තියෙන වෛරස් ප්‍රභේදයත් අපි පිටට දීලා ඉවරයි මේ වෙනකොට. COVID-19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අද දින සිට මහජනතාවට ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව බස්නාහිර පළාතේ අධි අවධානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට COVID-19 වර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. COVID-19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දින සිට මහජනතාව වෙත ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ එන්නත ලබා දීම පළමුවෙන් බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර මුල් අධ්‍යයනයේදී බස්නාහිර පළාත තුළ වාසය කරන COVID-19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවධානම් කලාපවල සිටින පිරිස් හඳුනාගෙන ඔවුන් සඳහා එන්නත් කරණය සිදු කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවට මේ වෙනකම් රැගෙන ඇවිත් තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත මහජනතාවගෙන් විශේෂයෙන්ම මෙම රෝගයේ COVID-19 වැළඳීමට වැඩි අවධානමක් ඇති අයවලුන්ටත් ඒ වගේම මහජනතාව සමග ගැටෙන සේවක සේවිකාවන්ටත් ඒ වගේම මේ දිනවල COVID වැඩිපුර වාර්තා වන කොළඹ නැත්නම් බස්නාහිර පළාතේ ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල එම සොයා ගැනීමත් සමග මේ පැතිර යාමට ඇති කණ්ඩායම්වල සිටින මෙසේ අවධානමට ලක් වීමට ඇති හැකියාව ඇති අයවලුන්ටත් ප්‍රථමයෙන්ම මෙන්නත්කරණය කිරීමට අද දින සිට ආරම්භ කිරීමට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව අද පටන් මෙම මෙන්නත්කරණය මහජනතාව වෙත ලබා දීමට අපි පටන් ගන්නවා. එසේම අදාළ එන්නත හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ලබා දීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව යුද හමුදාරෝහලේදී එන්නත්කරණය සිදු කිරීමට සූදානම් කර ඇත්තේ COVID-19 වෛරසයේ මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට පුද්ගලින් 189,000කට අධික සංඛ්‍යාවකට එන්නත්කරණය සිදු කර ඇති අතර එහි පළමු කාණ්ඩ යටතේ එන්නත ලබා දෙනු ලැබුවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ පිරිස් වෙතයි. එලෙස එන්නත ලබාගත් අයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති පුවතක් ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අදාළ එන්නත ලබාගෙන තිබුණේ වැලිසර රෝහලේ සේවය කරන සේවිකාවක් වන අතර ඇය මීට සති දෙකකට පෙරයි එන්නත ලබාගෙන ඇත්තේ. ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පල්ලේ කැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් ඇගේ ස්වාමි පුරුෂයා හා මව නිරෝධායන කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා.
COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊ රාත්‍රියේදී තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 802 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 238ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 162ක්, කොළුතුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් වර්තාවී ඇති අතර ඉදිරි ආසාදිතින් 333 දෙනා දිවිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වර්තාවී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ අලුත් ප්‍රභේදය ගත්තාම දැන් හතරක් ගැනනේ කිව්වේ. ඒතකොට දැන් අපිට ප්‍රශ්න කිහිපයක් ඉතුරු වෙනවා මේ හරහා. ඒ කියන්නේ මේ තැන් හතරේ විතරද මේ අලුත් ප්‍රභේදය තියෙන්නේ. ඒතකොට බදුල්ලේ අච්චර ශීඝ්‍ර ව්‍යාප්තියක් ආවේ මේ අලුත් ප්‍රභේදයේද නැත්නම් වෙන ප්‍රභේදයකින් තිබිච්ච ප්‍රභේදයේද? මිනුවන්ගොඩ විවාහ මංගල උත්සවයේක ශීඝ්‍ර ව්‍යාප්තියක්. ඊගාට අපි දැක්කා මම්පොළ කුරුණෑගල ධාම ශීඝ්‍ර විදියට ව්‍යාප්ත වෙනවා. ඊට කලින් අපි දැක්කා කෑගල්ල ප්‍රදේශයේ මේ රෝග ලක්ෂණ සහිත රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒවා මේ අලුත් ප්‍රභේදයේ නැත්නම් තිබිච්ච ප්‍රභේදයේ. මේ පිළිබඳව තාම හරි පැහැදිලි කිරීමක් සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත්ලා නැහැ. ඒ නිසා අපි තාම දන්නේ නැහැ. ඒකට හරි උත්තරයක් දෙන්න තාමත් කාටවත් හැකියාව ලැබිලා නැහැ. මොකද අපි ප්‍රමාණවත් තරම් මේ පරීක්ෂණ කරන්නේ නැති හින්දා. දැන් මේ අලුත් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අපිට තියෙන ඉඩ පහසුකම් එක රසායනාගාරයකට විතරක් මේක වගකීම දීලා යනවාද නැත්නම් ඊට වඩා පුළුල් කරනවද? මොකද මේක එක රැයකින් මාසෙකින් දෙකකින් ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි කොවිඩ් කියන්නේ. අද ලෝකේ පාලනය කරන්නේ බයිඩන්වත්, බොරිස් ජොන්සන්වත්, වැල්ඩිමීර් පුටින්වත් වෙන කවුරුත් නෙමෙයි. අද ලෝකේ පාලනය කරන්නේ කොවිඩ් 19. මේකට පිළියම එකම පිළියම තියෙන්නේ එන්නත්වල ඖෂධවලට වඩා විනය තුන. අපි විනය ගරුකව කටයුතු කරොත් විතරයි අනාගත ලෝකේ මේවට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා විනය ගරුකව කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. හැම වෙලාවෙම මූණු ආවරණයක් පළඳින්න, දුර තියාගන්න. සියක වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද දිවෙන පුරා පාසල්වල ආරම්භ වුණා. මේ වෙනුවෙන් වූ නිල උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසලේදී සිදු කෙරුණා. 2021 වසරේ පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් වූ නිල උත්සවය අද ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසලේදී සිදු කෙරුණා. මෙහිදී සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය යටතේ සිසු දරුවන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීමේ පරිසර ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කැකුළුතුරු උදානයේ රුක් රෝපණ වැඩසටහනද මීට සමගාමීව පැවැත්වුණා. මේදී සංකේතාත්මකව දරුවන් වෙත පැල බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණු අතර එම පැල රෝපණය කිරීමද මෙහිදී සිදු වුණා. මෙම උත්සවයට සහභාගී වීම සඳහා පැමිණි ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වූ අතර ප්‍රදේශයේ අඩුපාඩු පිළිබඳවද මෙහිදී සොයා බැලුවා. බස්නාහිර පළාතේ හැර මීට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් දරුවන් ඇතුළත් කර ගැනීම අද උත්සවාකාරයෙන් පාසල් පරිසරයන් තුලදී සිදු වුණා.
සතුට සහ බලාපොරොත්තු රැඳි සුවිශේෂී මොහොතක් වූ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම අද දිනේ ඉතාම අවාසනාවන්ත පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. බදුල්ල සරස්වති කනිෂ්ඨ විද්‍යාලයේ එක වසරට ඇතුළත් වීම සඳහා තම මවගේ දෑතේ එල්ලි සිය මව සමග පාසලට යමින් සිටි පාසල් දරුවෙකු ලොරි රථයකට යට වී අවාසනාවන්ත ලෙස අද උදෑසන මිය ගියා. බරපතල ලෙස තුවාල ලැබූ දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. අනතුරින් මවද තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අතර බදුල්ල පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර මාර්තු මාස පළමුවන දින සිට මාර්තු 10 වන දින දක්වා පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළමෙන පෙබරවාරි මාස 23 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට උපකාරක පන්තියේ පැවැත්වීම තහනම් කර තිබෙනවා. මේ අතර පවතින අවදානම් හා අනාරක්ෂිත තත්ත්වයේ හමුවේ පාසල් වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කර තිබෙනවා. මේ අතර මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 වනදා එනම් අනිද්දා සිට නිවාඩු ලබා දෙන බවයි. महानगर सभा नगर सभा आज्ञा पनत सह प्रादेशिक सभा पनते योजित संशोधन कडिनम करन्ने अग्रमाते महिंद राजपक्ष महता निलधारींट देनुम दी तिबिनवा ए पालन आयतन अंगे संसदे नियोजित हमुव अरलिय गह मंत्रीदी पेवती अवस्थावेदी පළාත්පාල ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දුන්නේ මහනගර සභා නගර සභා ආජ්ඤා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. අදාළ සංශෝධන සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සහතික වුණා. පළාත්පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට ඔවුන්ට පහසුවක් වන පරිදි එම කටයුතු සැලසුම් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සියලුම පළාත්පාලන ආයතන නියෝජිතින්ට දැනුම් දුන්නා. පළාත්පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟිය පියවීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා එම හොතේම අදාළ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත්පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් සිදුවේ ඇති අකටයුතුකම් පිළිබඳවද නැගෙනහිර පළාතේ පළාත්පාලන නියෝජිතින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. නැගෙනහිර පළාත්පාලන කොමසාරිස් එන් මණිවණන් මහතා මෙම හමුවට පැමිණ සිටියේ නැහැ. රට තුල නිින්දගම් උප්පු ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටද දැඩි විරෝධයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යවැව මීගහ චතුරු ප්‍රදේශයේ පැවති සත්කාරය ජනකම සේවයට එක්වමින් අද වෙන විට මේ වැව් ගම්මානවල ඉඩම් සූදුවක් ක්‍රියාත්මක වෙනවා. මේ ඉඩම් සූදුව පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ නින්දගම් ඔප්පු කියලා ඔප්පු ගෙනලා පෙන්නලා අක්‍ර 100 ගණනක් ඩෝසර් කරනවා. එසේ ඩෝසර් කරලා බලහත්කාරයෙන් අර ව්‍යාජ ඔප්පු පෙන්නලා ඒ ඉඩමේ අයිතිය තරව්කාරයින් සම්බන්ධ කරගෙන අරගෙන ඉන් පසුව මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට අයිතියක් තිබෙන ඉඩම් ඒ සාමාන්‍ය ජනතාවට අහිමි කරනවා. මේ පහුගිය මැතිවරණවලදී ජනතාවට කිව්වේ ජනතාවාදී යුගයක් බිහි කරනවායි කියලා. ජනතාවට සෙත සැලසෙන යුගයක් බිහි කරනවායි කියලා. නමුත් අද නිර්මාණය වෙලා තිබෙන්නේ නින්දගම් ඔප්පු ජාවාරම හරහා මේ ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඉඩම් අයිති කරගෙන බලහත්කාරයෙන් ජන සමාජයේ ධන කුවේරි මහා පරිමාණයේ වගා කටයුතු ක්‍රියාත්මක කරලා තමන් පෝසතුන් බවට පත් වෙනවා. තවදුරටත් මේ ප්‍රදේශයේ ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙන තත්ත්වයක් නිර්මාණය කරනවා. අපිට කිව්වේ සාධාරණ සමාජයක් නිර්මාණය කරනවායි කියලා. කොහොමද සමාජයේ සාධාරණ වෙන්නේ නින්දගම් ඔප්පු සූදුව හරහා ධනවතුන් ප්‍රබලින් ඒ ඉඩම් අයිති කරගෙන මහා පරිමාණයේ වගා කටයුතු කරනකොට සාමාන්‍ය ගොවියට තිබෙන ජලය පවා අහිමි. මේ අසාධාරණයට විරුද්ධව අපි පාර්ලිමේන්තුවේ හණක් නගනව පමණක් නොවේ මේ නින්දගම් ඔප්පු ජාවාරම රටටම හෙළි කරලා විශේෂයෙන්ම තැලෙන පෑගෙන පොඩි මිනිස්සයා වෙන යුතුයකම් ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගී අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ආණ්ඩුවේ පවතින මතභේදාත්මක තත්ත්වයේ හේතුවෙන් මෙරට සෑම ශිෂ්ටාචාරයක්ම කඩාවැටෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මහා විශාල කැරල්ලක් දකින්න ලැබෙනවා. සමහර අය කියන්නේ මේක ආණ්ඩු දෙකක් තියෙනවායි කියලා. ඇයි? අගමැතිතුමා එක තීරණයක් ගන්නකොට ජනාධිපතිතුමා තවත් තීරණයක. පාර්ශ්ව දෙකක පාලනයක් ඉතාමත් පැහැදිලි. මේකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? අලුතෙන්ම තත්ත්වෙ මම දැක්කා මේ වීරවංශ
ඇමතිතුමාගේන තර්කය. දැන් ආණ්ඩුවට වැඩ කරන්න ජනාධිපතිතුමාට පොහොට්ටුවේ ලොකු තනතුරක් ඕනේ කියලා. දැන් ඒක ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. පොහොට්ටුවේ ලොකු තනතුරක් අඩුකමින් මේ රටේ කඩාගෙන වැටීම සිදු වෙලා තිබෙන්නේ. පොහොට්ටුවේ ලොකු තනතුරක් නොමැතිකම නිසාද මේ ජීවන වියදම් වැඩි වෙන්නේ? එහෙමනම් මේ සියල්ල ජනතාව මුලා කිරීමට දිනෙන් දින ආණ්ඩුව යොදන උපාය මාර්ග කියලා අපිට තේරෙනවා. බලන්න කොවිඩ් 19 වසංගතයත් අද පාලනයකින් තොරව රට පුරා යනවා. ආණ්ඩුව අනිත් පැත්තෙන් හැමදාම උදේට 700ක් ගෙදර යවනවා, රෑට 800ක් හවු වෙනවා. දැන් ඒ කියන්නේ යවන ප්‍රමාණයයි හවු වෙන ප්‍රමාණයයි එක සමානයි බොහෝ දුරට. ඒ කියන්නේ ආණ්ඩුවට ඕනේ අර 5000ේ සීමාව තියාගන්න. අර හවු වෙන ප්‍රමාණයයි උදේට යවන ප්‍රමාණයයි එක හා සමානයි. හැමදාම මරණ 5-6 වගේ සිද්ධ වෙනවා. එතකොට මේ මාසේ එකහමාර තුල මරණ 390ක් දැන් පැනලා 400කට කිට්ටු වෙලා තිබෙනවා. මේ අයින්සක මිනිස්සු මේ මොකක් හරි මගුල් ගයක් ගන්න ගියාම උත්සවයක් ගන්න ගියාම තමයි නිරෝධාන නීති ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමාට නිරෝධාන නීති නැහැනේ. දැන් ගම සංගම පිළිසඳරේදී අපි දකිනවනේ ජනාධිපතිතුමාට ප්‍රශ්න කියන්නේ නැන අය ඔක්කොම එක පොත්තක රොක් වෙලා ඉන්නේ. කොයිද මීටරේ දුරකින් ඉන්නේ? මොකද මේ පැත්තේ ඉන්නේ PHI මහත්තයාට එනම් මේක තේරෙන්නේ නැද්ද? ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැද්ද? ද නිරෝධාන නීති අනුගමනය කරන්න කියලා රටේ ජනතාවට හැමදාම රූප වාහිනියවල ඇඩ්වර්ටයිසින් දාලා පෙන්නනවා. අපිට මේක කරන්න කරන්න කියලා ජනතාව පොළඹවන රටේ නායකයා නිරෝධාන නීති අනුගමනය කරන්නේ නැත්නම් ඉතින් ජනතාව පිළිපදින්නෙත් නැහැ. භූම දානය කරනවද ආදාහනය කරනවද කියන එක සම්බන්ධව හොයන්න විශේෂඥ කමිටුවක් පත් කරා පහුගිය දෙසැම්බර් මාසේ 24 වෙනිදා. ඒ කමිටුව 28 වෙනිදා දෙසැම්බර් මාසේ වාර්තාව බාර දුන්නා. ඒ වාර්තාව අනුව අගමැතිතුමාගේ ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහ නිර්දේශයක් දීලා තියෙනවා. ඒ නිසා විද්‍යාත්මක කණ්ඩායම ලබා දුන්නු ඒ නිර්දේශය අනුව අගමැතිතුමා ලබා දුන්නු වචනය ක්‍රියාත්මක කිරීම සඳහා දැන් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ආණ්ඩුවක් තුල පරස්පර ස්ථාවර ක්‍රියාත්මක විය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක රජයක් කියන්නේ අනිවාර්යයෙන්ම එක හඬක්. පරස්පර ස්ථාවර රජයක් තුල ඇතිවන්ට බෑ. කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වුවොත් දුර්විපාක රාශියක් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යෙන් උද්ගත වෙනවා. තව සතියයි තියෙන්නේ. එන සතියේ ජිනීවා නගරයේ පිහිටලා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ න්‍යායපත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වෙනවා. මෙවන් තත්වයක් තුළ විනය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වෙනවා. අනික තමයි කාටත් පැහැදිලිව තියෙන දෙයක්. අපේ සංධානය තුළ මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කළා සුහදව විසඳුම්වලට එළඹීමට යන්ත්‍රණයක් තියෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ ශ්‍රී ලංකා රජය ගත යුතු ස්ථාවරය පහුගිය සති දෙක තුළ අවස්ථා කිහිපයකදීම සංධානයේ නායකයන් සාකච්ඡා කළා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ සාකච්ඡාවලට සහභාගී වුණා. ඒ තුළින් අපි රජයක් හැටියට සාමූහික වගකීමෙන් යුක්තව ගත යුතු ස්ථාවරය පිළිබඳ එකඟත්වයකට පැමිණෙමින් පවතිනවා. ගෙදර ගිනි පිටතට ගෙන යාමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. සන්ධාන ගත වී අපි ජයග්‍රහණ බොහෝ ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. ඒ වගේම ඒ ජයග්‍රහණවල කිසියම් වූ පාර්ශ්වයකට ලැබිය යුතු ගෞරවය ඔහුගෙන් උදුරා ගන්න තරම් කුහක පක්ෂිකුත් නෙමෙයි අපි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, වාසුදේව නානායක්කාර මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා ඒ වගේ ඒ නායකින්ට ලැබිය යුතු ගෞරවය සම්බන්ධයෙන් අපේ විවාදයකුත් නැහැ. එවැනි කුහක තත්ත්වයකට යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමාව හිරගෙවල් වල දාද්දී බැසිල් රාජපක්ෂ මැතිතුමාව කිසිදු වැරදි චෝදනා ගොනු කරලා මාස ගණන් හිරගෙවල් වල දමලා තියන් ඉඳිද්දී එතුමා හිරගෙවල් ඇතුළේ ඉඳලා මේ සම්බන්ධයෙන් කරපු කාර්යභාරය ඒ හැම දිනාටම තමන් කරපු කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපේ ප්‍රශ්නය තියෙන්නේ කිසියම් පුද්ගලෙකු විසින් කරනු ලැබූ කාර්යභාරය සම්බන්ධයෙන් නොවේ. මේ අවස්ථාවේදී කිසියම් වූ හැසිරීමක් සම්බන්ධයෙන් නැති වෙලා තියෙන දෙයක්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ජනාධිපතිතුමන් ඉතාම පැහැදිලි පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා. මෙම වතුකම්කරු ජනතාවගේ දෛනික ආදායම රුපියල් 1000ක් වට පරිවර්තනය කරනවා කියන කාරණය අපි විශ්වාස කරනවා. රටේ නීතියක් බවට පත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අතරමැදිව කාල රාමුව තුලදී තවමත් අවස්ථාවක් තිබෙනවා අදාළ වතු සමාගම්වලට
අදාළ මූලික වැටුප සහ අදාළ කරුණු කාරණා හරහා එම ගිවිසුමට ඇතුළත් වෙලා සේවක සේව්‍ය සේවක දෙපක්ෂයටම සාධාරණ විදිහට මේ ගැටළු විසඳ ගන්න. Company has no say in what whether they can give or not. If a wage has been gazetted saying 1000 has to be given, then they should give. They can't say we won't give, we can't give. That's nonsense, no. So yeah, that's about it. ඊට අනිත් අය ජයග්‍රහණ රෝද කලවන්නේ. හොඳට මතක තියාගන්න. පාරේ නවත්තලා යන්න බෑ. නමට රෝද තුනයි තියෙන්නේ හතරක් තියෙන්නේ. දැන් සමහර අයගේ එක අම්මා කෙනෙක් අවුරුදු 85යි. ඒ මුද්ද පරණ හන්ද ගලවන්න බෑ. ඇඟිල්ල කපාගෙන යනවා මුද්දත් එක්ක. ඉස්සරහට ගොඩක් කේක් ගඩයි. ඇයි? මිනිසුන්ට බඩගිනි. ඊට අනිත් අය පුළුවන් මොකක්ද දන්නවද? ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙට පස්සනලා මැටි ගන්න පුළුවන්. රටවල් ඊයේ දවසේදී තාම හොඳින් තහවුරු වුණා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට අප සහයෝගය ලබා දුන්නේ කොවිඩ් මරණ ආදා භූමි දානය කිරීම සඳහා රජය අවසර ලබා දීමට රජයේ පාර්ශවයන් අත් සමග ඇති කරගත්ත එකඟතාවයන් මත කියලා. දැන් අපිට ඊටාම පැහැදිලි මේ කොවිඩ් මරණ ආදාහනයේද භූමි දානයේද කියන කාරණේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සංවාදය තනිකරම දේශපාලන සංවාදයක්. සාමසාධක රාජකාරීන සඳහා මාලි රාජ්‍යයට පිටත් වීමට නියමිත සංක්‍රාන්තික ප්‍රවාහන බලයනියේ ශේෂ්ඨ අභ්‍යාසයේ තුන්වන අදියර අද ආරම්භ වුණා. හර්පතන් ශේෂ්ඨ අභ්‍යාසයේ තුන්වන අදියර අද තුන්වන අදියර නයාරු සිට තාවුල් වැව දක්වා කිලෝමීටර 69 මීටර 500කින් සමන්විතයි. සාමසාධක රාජකාරීන් සඳහා නුදුරේදී මාලි රාජ්‍ය වෙත පිටත් වීමට නියමිත සංක්‍රාන්තික ප්‍රවාහන බල ඇණියේ ශේෂ්ඨ අභ්‍යාසයේ තුන්වන අදියර පසුගියදා පැවැත්ුණා. එය නයාරු සිට තවුල් වැව දක්වා කිලෝමීටර 69 මාර්ගකින් සමන්විතයි. කොළඹ ඩීන්ස් පාර ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයක් ගිනිගැනීමට ලක්ව සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. කොළඹ ඩීන්ස් පාර ප්‍රදේශයේ අද උදෑසන මෝටර් රථයක් ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න අවට රථවලට පැතිර යාමට ඇති අවධානම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ අවට පිරිස එම ස්ථානයෙන් මෝටර් රථ ඉවත් කිරීමට කටයුතු කළ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. පසුව කොළඹ නගර සභාවට අයත් ගින්නිවීමේ රථ දෙකක් පැමිණ ගින්න වහා නිවා දැමීමට කටයුතු කළ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණු නරහිමිපිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පිහිටි රජවාසල් ප්‍රදර්ශන භූමියේ ලංකා සුමේද වෙළඳ කුටියට විශාල ජනතාවක් පැමිණ තිබෙනවා. නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථාන සංකීර්ණයේ රජවාස කියලා ආචාර්ය බන්දුළු ගුණවර්ධන ඇමතිතුමාගේ සංකල්පයක් මත සියලුම රාජ්‍ය ආයතනවල තියෙන පාර්භුගයන්ට බඩු ගන්න හැකි එක් ස්ථානයක එකම වහලක් ඇට ගත එකම හරිම වැදගත් කාර්යය. ඒ අවස්ථාවට ශ්‍රී ලාංකික නිෂ්පාදකයන් පෞද්ගලික ආයතන නිෂ්පාදන ආයතන කීපයකටත් අපට අවස්ථාව ලබා දීලා තියෙනවා.
ඉතින් මේ අපේ ප්‍රථම වෙළඳ සැල හැටියට අපි විවෘත කරේ මේ ස්ථානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් විවෘත කරනු ලැබුවා වැවිලි අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ විසින් දෙවන වරට සංවිධානය කරන ලද තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳ ජාතික පරීක්ෂණ සමුළුව පසුගියදා පැවැත්ුණා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කිරින් සපිරි දයක් යන සංකල්පය යටතේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමෘද්ධි රාජ්‍ය අමාත්‍යංශය මෙන්ම පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා විත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය එක්ව දේශීය කිරි නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. विशेष व्यापूर्ति අපි තුන් ගුණයක්වත් අඩු ගන්න වැඩි කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේ කිරිශක්ති වැඩසටහන ක්‍රියාත්මක කළේ. එත් සමගින් සිත සමසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.